අයිබෝන් යාලුව හැමෝටම ඉතිං අද මං ඔයාලට කියලා දෙන්නේ ඉන්දියන් තාලෙට බන් පරටත් එක්ක ගොඩක් රසවත් චිකන් මසාල එකක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් යාලුවනේ මේකේ රස ගැන නම් කියලා වැඩක් නැහැ. පුදුම රසක් තියෙන්නේ. අපි නම් බලමු මේ දෙකම ගොඩක් රසට ලේසියෙන්ම හරියටම හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම මේ විදියට පරාට ටික හදාගන්න අවශ්‍ය පාන් පිටි ටික ලෑස්ති කරගන්නවා. ඊට පස්සේ ඒකට බේකින් පවුඩර් ටිකක් මේ විතර එකතු කරගන්නවා. ඊට අමතරව සීනි, ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ලුණුත් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි මේක හොඳින් කලවම් කරගන්න ඕන. වතුර නොදා මුලින් මේ විදියට හොඳින් මේ ටික කලවම් කරගන්න. මේ ටික මේ විදියට හොඳින් මිශ්‍ර කරගත්තන් පස්සේ මම මේකට පොල් කිරි එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් මේකට ෆ්‍රෙෂ් මිල්ක් උනත් දාගන්න පුළුවන්. ඒත් ඉතින් එච්චර ඕනේ නැහැ. මේ පොල් කිරි වලනොත් හොඳ රසකට අපිට මේක හදාගන්න පුළුවන්. මේ විදිහට ඉතින් අනද්දී පිටි ටික අතේලුණන් පස්සේ පූර්වේ කරුමයක් පරිසම් දුන්නා වගේ තමයි. ඒ හින්දා ඉවසීමෙන් පරිස්සමට මේ ටික අනාගන්න. දැන් මේ තියෙන්නේ විනාඩි 10ක් විතර මේ ටික හොඳින් අනාගත්තන් පස්සේ තියෙන විදිය. දැන් මේ වෙලාවෙදි මම මේකට පොල් තෙල් දාගන්නවා. පොල් තෙල් ටිකක් වැඩිපුර දාගන්න. ඉන්දියන් රෙසිපිස් වල නම් මේ වගේ පොල් තෙල් නාවල තමයි හදාගන්නේ. එතකොට ගොඩක් හොඳට ඇතුළ අමු වෙන්නේ නැති වෙන්න අපිට බන් පරාට ටික හදාගන්න පුළුවන්. තෙල් ටික එකතු කරගත්තන් පස්සෙන් තව විනාඩි 5ක් විතර අපි මේක හොඳින් අනාගන්න ඕන. ඒ වගේම තමයි මේකට පොල් තෙල් ගනිද්දී රස සුවඳ ටිකක් අඩු පොල් තෙල් එකක් ගන්න. දැන් මේ විදිහට අනාගත්තන් පස්සේ මේක සොෆ්ට් වෙන්න පැයක් විතර මම මේක පැත්තකින් අරන් තියාගන්නවා. ඊට පස්සේ මම මේ විදිහට අපේ චිකන් කරි එකට අවශ්‍ය චිකන් ටික සීසන් කරගන්නවා. මම මුලින්ම මේ විදිහට මිරිස් කුඩු ටිකක් මේකට දාගන්නවා. ඒ වගේම ගම් මිරිස් කුඩු, කහ කුඩු, රස අණුව ලුණු. ඊට අමතරව මම මේ විදිහට යෝගට් ටිකක් එකතු කරගන්නවා. ඔරිජිනල් රෙසිපි එකේදී නම් මේකට එකතු කරගන්නේ මීකිරි. හැබැයි ඊටත් වඩා ගොඩක් රසට අපිට යෝගට් වලින් මේක හදාගන්න පුළුවන්. ඒ ටිකක් දාගත්තන් පස්සේ මම මේ විදියට මේක හොඳට අනා ගන්නවා. ඊට පස්සේ මේක සීසන් වෙන්න මම පැත්තකින් අරන් තියා ගන්නවා. ඉතින් පැයක් විතර ගියන් පස්සේ මම මේ විදියට අපි අනාගත්ත පිටි මිශ්‍රණයෙන් කොටසක් අරගන්නවා. සාමාන්‍යයෙන් මම මෙතනදී බන් පරාට පහකට වගේ ඇති වෙන්න තමයි පිටි අරගත්තේ. ඒ රෙසිපියම තමයි ඔයාලට දීලා තියෙන්නේ. ඒ හින්දා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට ඒ දේවල් අඩු වැඩි කරගන්න. ඊට පස්සේ මම මේ විදියට මේක හොඳට දිග අරගන්නවා. අපි අර තෙල් දාලා තිබ්බ හින්දා මේක ගොඩක් ලේසියෙන් මේ විදියට දිග අරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේ පේන විදියට මේක නවා ගන්න. ඔයාලා මේක හදාගෙන ඉද්දී මේ පිටි ගුලිය පුළුවන් තරම් දිග අරගන්න, පුළුවන් තරම්ම තුනී කරගන්න. නිකන් සත පහ වගේ වෙනකන් හොඳින් තුනී කරගන්න. එතකොට ගොඩක් ලේසියෙන් හොඳට ලේස් වෙන විදියට අපිට මේ බන් පරාට එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා මේක තුනී කරගන්න මතු පිටන් හොඳින් තෙල් ගා ගන්න. එතකොට කැඩෙන්නේ නැති වෙන්න අපිට මේක දිග අරගන්න පුළුවන්. ඉතින් අපි නිකම්ම පාන් පිටි වලින් හදනවට වඩා සීනි, ඒ වගේම පොල් කිරි දාලා හදාගත්තන් පස්සේ හොඳ කිරි රසයක් අපිට මේ බන් පරාට එකට ගන්න පුළුවන්. ඒ නිසා චිකන් කරියත් එක්ක කද්දී මාරම රසක් මේකේ තියෙන්නේ. මේ විදියට ලස්සනට පරාට එක හදාගත්තන් පස්සේ මම මේක පුච්ච ගන්නවා. ඔයාලා මේක පුච්ච ගන්න එකෙන් තෙල් ටිකක් ගා ගන්න. බන් පරාට කියන්නේ ඉතින් තෙල් ටිකක් වැඩිපුර යන පරාට එකක්. ඒ වගේම මේ වෙලාවේදී හොඳින්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි මේ ලිපියේ ගින්දර තියෙන ප්‍රමාණය. මොකද අපි සාමාන්‍යයෙන් හදන පරාට එකක් වගේ නෙමෙයි බන් පරාට කියලා කියන්නේ. මේකේ ඝනකම ටිකක් වැඩි. ඒ හින්දා ගොඩක් අඩු ගින්දරේ තමයි අපි මේක පුච්ච ගන්න ඕන. එක පැත්තක් සාමාන්‍ය විනාඩියක් වගේ වෙන්න දෙපැත්තම මාරු කර කර අපි මේක හිමිහිට පුච්ච ගන්න ඕන. ඒ වගේම තමයි ඔයාලා පාන් පිටි ගන්නකොට පාන් පිටි එක පෙනේරිකෙන් හොඳින් හලලා අරගන්න. අද මම ගත්ත පාන් පිටි එක නම් එච්චර ක්වලිටි එකක් නෙමෙයි. මම එහෙම කියන්නේ මෙච්චර තෙල් දාලා පෑයකට වඩා තියලන් මේක සොෆ්ට් එකට ඇවිල්ලා නැති හින්දා. සාමාන්‍යයෙන් මේ විදියට එක පැත්තක් විනාඩිය ගානේ දෙපැත්තම හොඳින් රත් කරගන්න මට විනාඩි 5ත් 8ත් අතර කාලයක් ගියා. ඒ නිසා ඔයාලා මේක පුච්ච ගන්න වෙලාවේදී තැටියට දාන්න පුළුවන් උපරිම ප්‍රමාණයට පරාට දාගන්න. එහෙම නැති වුණොත් තෙලුත් ඉවරයි, ගෑසුත් ඉවරයි, දරත් ඉවරයි. මේක කන්න වාඩි වෙද්දී හොඳ පණක් ගිහිලා තමයි නතර වෙන්නේ. ඔයාලා මේ විදිහට නොන් ස්ටික් පෑන් එකක් ගත්තොත් නම් මේකට වැඩිපුර තෙල් යන එකක් නැහැ. හැබැයි යකඩ තැටියක් වගේ ගත්තොත් නම් තෙල් එකතු කරගෙන මේක පුච්ච ගන්න. ඉතින් මම කලින් කිව්වා වගේ මේක සම්පූර්ණයෙන්ම පුච්ච ගන්න විනාඩි 5ත් 8ත් වගේ කාලයක් යනවා. දැන් මේ තියෙන්නේ ඒ විදිහට පුච්චගත්ත අපේ බන් පරාට ටික. ඊට පස්සේ මම මේ විදිහට අපේ චිකන් කරි එක හදා ගන්නවා. මම මේ විදිහට පොල් තෙල් ටිකක් රත් කරගෙන ඒකට බටර් එකතු කරගන්නවා. සාමාන්‍යයෙන් එකපාරටම වැලගඩිය පොලිය ගැහුවා වගේ රත් වෙච්ච භාජනයකට බටර් එකතු කරගන්නේ. එහෙමවත් බටර් එක කර වෙනවා. එතකොට රස වෙනස් වෙනවා. ඒ හින්දා තෙල් එකක් රත් වුණාන් පස්සේ තමයි ඒකට බටර් දාගන්නේ.
මම මේ විදියට කපාගත් ඉංගිරිසි දළුණු එවැගේම මිංචකොළ ටිකක් එකතු කරගන්නවා මේකට. ඒ ටික රත් වුණාන් පස්සේ මේ විදියට කපාගත් ලොකු ලුණු දාගන්නවා. සාමාන්‍ය මේ කරියට නම් ලොකු ලුණු ටිකක් වැඩිපුර යනවා. ඊට පස්සේ අපි මේ ටික හොඳින් බැද ගන්න ඕන. මේක නම් තනි ක්‍රමය අලුවනේ. අපි නිකන් බිරියානි එකක් හදන විදියටම තමයි මේ කරිය එක හැදින්නේ. ඊට පස්සේ මම මේ විදියට අමු මිරිස් සහ තක්කාලි එකතු කරගන්නවා. මේ දේවල් ඔයාලා එකපාරකම දාගත්තත් කමන්නේ. මම මේ විදියට වෙන වෙනම පෙන්වන්නේ ඔයාලට මේක පැහැදිලි වෙන්න ඕන හින්දා. මේ විදියට මේ ටික රත් වෙන අතරතුරදී මම මේකට එනසල් කරාබන ටික දාගන්නවා. ඒ වගේම කබල බැදගත්ත මිරිස් කුඩු 3-5 කුඩු ඊට අමතරව චිකන් කරි පවුඩර් දාගන්නවා. චිකන් කරි පවුඩර් එක ගොඩක් ලාභයට සුපිරිම රසකට හදාගන්න විදිය මම channel එකට දාලා තියෙනවා. ඒ වීඩියෝ එකේ link එකත් මේ වීඩියෝ එක පහලින් මම දාලා තියන්නම්. මේ ටික දාගත්තන් පස්සේ මේ විදියට හොඳින් කලවම් කරගෙන මම මේකට සීසන් කරගත්ත අපේ චිකන් ටික දාගන්නවා. සාමාන්‍යයෙන් අපිට පරාර ටික හදාගන්නත් පැයක් වගේ කාලයක් යන හින්දා අපේ චිකන් ටික හොඳට සීසන් වෙලා තින්නේ මේ වෙනකොට. දැන් මම මේක මේ විදියට හොඳින් කලවම් කරගන්නවා. මේක පරිස්සමෙන් කලවම් කරගන්න චිකන් ටික කැඩුනම් චිකන් සම්බෝල කරිය තමයි හදාගන්න වෙන්නේ. ඊට පස්සේ මම මේ විදියට මේකට වතුර එකතු කරගන්නවා. මුලින්ම මම සීසන් වෙන තිබ්බ භාජනය හොදලා මේකට දාගන්නවා. ඊට පස්සේ අමතර වතුර ටික මේ විදියට එකතු කරගන්නවා. ඒ වගේම තමයි ඔයාලා මිරිස් කුඩු 3-5 කුඩු ගන්නකොට වැඩිය ගන්නත් එපා, වැඩිපුර බැද ගන්නත් එපා. එහෙම වුණොත් අපිට මේකේ තියෙන අනිත් ඔරිජිනල් රස නැති වෙන්න පුළුවන්. ඒ හින්දා මන් දීලා තියෙන ප්‍රමාණයන්ගෙම මේ දේවලුත් අරගන්න. මේ විදියට හොඳින් කලවම් කරගත්තන් පස්සේ පරාට කන්න තව ටිකක් වැඩිපුර වතුර ඕන හින්දා මම වතුර වැඩිපුර දාගන්නවා. ඊට අමතරව මේ විදියට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්න ඕන. ඒ වගේම තව බටර් ටිකක් එකතු කරගන්නවා. ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් නැත්තම් උකු පොල් කිරි ටිකක් දාගන්න. ඒත් අවුලක් නැහැ. ඊට පස්සේ ආයෙත් මම මේක මේ විදිහට හොඳින් කලවම් කරගන්නවා. ඔයාලා මේක බත් එකක් එක්ක වගේ කනවා නම් වැඩිපුර හොදි තියාගන්න ඕනේ. පරාට වලට ඉතින් වැඩිපුර හොදි ඕනෙ හින්දා මම වැඩිපුර වතුර දාගත්තා. ඒ විදියට ෆ්‍රෙෂ් මිල්ක් සහ බටර් දාගත්තන් පස්සේ තව විනාඩි 10ක් 15ක් විතර මේක හොඳින් උයාගන්න. උයාගෙන ලිපින් අයින් කරගන්න. ඉතින් මේ චිකන් කරිය හදාගෙන ඉද්දී බටර් ඊට අමතරව ෆ්‍රෙෂ් මිල්ක් ඒ වගේම යෝගට් එකතු කරගත්ත හින්දා කියන්න බැරි තරම් පුදුම රසයක් තියෙනවා. ඔයාලත් අනිවාර්යයෙන්ම මේ විදියටම මේක හදලා බලන්න. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත අපේ බන් පරාට ටික. ඇත්තම ඉන්දියාවේ නම් මේක ගොඩක් ජනප්‍රිය කෑමක්. එහෙනම් යාළුවනේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එකට ලයික් එකක් දාලා කුණු හරපයක් කියලා හරි ගමන් නැහැ. පහලින් කමෙන්ට් එකකුත් දාන්න. ඒ වගේම channel එක හොඳයි නම් පහල තියෙන සුදු පාට subscribe button එක ඔබලා එහා පැත්තේ තියෙන bell එකට කුරුදු පොල්ලකින් හරි ගහගෙන යන්න. මේ වගේ තවත් ගොඩක් රසවත් වීඩියෝ channel එකේ තියෙනවා. channel එක තුර ගිහිල්ලා ඔයාලට ඒ දේවලුත් බලන්න පුළුවන්. දැන් ඔයාලට පේනවා අපේ පරාට එක හොඳට layers වෙනවා. මේ විදියටම ඔයාලත් මේක හදාගන්න. දැන් ඉතින් මම රස බලන්න තමයි යන්නේ. ඇත්තට මේක මම හැදුවේ ඊයේ. අද තමයි මේක ඩබ් කරන්නේ. හැබැයි මේක දකීද්දි ආයෙත් මගේ කරට කියලා එනවා. ඒ තරම් හොඳ රසයක් මේ දෙකේම තියෙනවා. ඉතින් ඔයාලත් අනිවාර්යෙන් හදලා බලලා මට ෆොටෝස් එවන්න. WhatsApp නම්බර් එක channel එකේ about එකේ තියෙනවා. එහෙනම් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. තවත් රසවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනට මෙන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. හැමෝටම බුදු සරණයි. දෙවියන්ට.